සම්පත් රණසිංහ ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති. තව සභාපතිකමකුත් තියෙනවානේ. බස් ගැන කතා කරන්න තමයි මේ හදන්නේ. හැබැයි බස් තියම් පයින් යන කාලයක් දැන් මේ වෙලා තියෙන්නේ. බස් කාරෙන්ටත් අමාරුයි. මේ මොකද්ද මේකෙන් කරන්නේ ඒකාබද්ධකින් කරන්නේ? ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ කියලා අපි ගොඩනගාගත්තේ වෙලා අපි බැලුවා. දැන් මේක අපි ඉතිහාසය ගත්තොත් එහෙම කොරෝනා වසංගතයත් නෙමෙයි පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමගම ඒ කාලයේ සිටම මේ ප්‍රවාහණයට සම්පූර්ණයෙන්ම බාධා එල්ලුණේ. විශාලම කඩාවැටීමක් සිද්ධ වුණේ ප්‍රවාහන ශිෂ්‍යයන් සහ සංචාරක කර්මාන්තේ. විශේෂයෙන්ම ගත්තොත් අපි ප්‍රවාහණය ගත්ත පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමගම මෙරටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය තවත් තීව්‍ර වුණා කොරෝනා වසංගතයත් එක්ක. කොරෝනා වසංගතයේදී රජයේ විසින්ම පළවුණු ලැබුවා ප්‍රවාහණය සම්පූර්ණයෙන්ම සීමා කරන්න. දිස්ත්‍රික්ක අතර යන්න බෑ, පළාත් අතර ගමන් කරන්න බෑ. ඒ වගේ ගණන සංචාරක සීමා ගණනාවක් අපිට ඉදිරිපත් කරා සෞඛ්‍ය නිර්දේශයන් මත. ඒ සියල්ල තුළින්ම සිදුවුණේ සමස්ත ප්‍රවාහන පද්ධතියම බිඳ වැටීමකට ලක් වුණා. අද වෙනකොට පුද්ගලික මගී ප්‍රවාහණය, එහෙම නැත්නම් පොදු ප්‍රවාහණය ඉතාමත් විශාල වශයෙන් දරුණු කඩාවැටීම ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ධන අර්බුදය සමගම අපිට අවශ්‍ය ප්‍රමාණ අද වෙනකොටත් අපේ රටේ තියෙන්නේ ඉන්ධන සීමා කරලා ඉන්ධන සීමා පනවලා තියෙන්නේ. ඉන්ධන සීමාවක් පනවලයි කියලා කියන්නේ සංචාරක අපිට ප්‍රවාහනේ සීමා කරලා අපිට දෙන්න දවසකට මෙච්චරයි කිලෝමීටර් ගන්න දුවන්න ඕන. නමුත් අපි මේ සියලුම ප්‍රවාහන කටයුතු වලට ගන්න වාහනවල ලීසින් පාසුකම් ණය පොලි අපි බැංකු ණය ගත්තේ රට මේ සාමාන්‍ය තත්ත්වයේ තියෙද්දි. ඒ රට සාමාන්‍ය තත්ත්වයේ තියෙන අවස්ථාවේදී අපිට අවශ්‍ය තරම් ඉන්ධන හම්බුණා. අපිට අවශ්‍ය තරම් ධාවනය කරන්න සීමාවක් තිබෙන්නේ නැහැ. ඒ ඒ ඒ ධාවන ප්‍රමාණය ධාවනය කරලා ලැබෙන ආදායමෙන් තමයි අපි ලීසින් වාහනක සහ බැංකු ණය ගෙව්වේ. නමුත් අද වෙලා තියෙන සම්පූර්ණයෙන්ම ඊට වඩා හාස්පතින්ම වෙනස් තත්ත්වයක්. මේ තත්ත්වය ඇති කළා තියෙන රජය විසින්. රජය විසින් අපිට සීමා පනවලා තියෙනවා බස් ධාවනයට, තීරෝදවත ධාවනයට සීමා පනවලා තියෙනවා. ඉන්ධන ලබා දෙන ලීටර 40යි. ඒ 40 විතරයි දුවන්න පුළුවන්. එතකොට ඒ 40 ධාවනය කරලා ලැබෙන ආදායමෙන් තමයි අපි ගෙදර ගෘහය නඩත්තු කර ගැනීම සිදු කරන්න වෙන්නේ. අනිකුත් රජයේ අවශ්‍ය බදු මුදල් ගෙවන්න මේ සියලුම දේවල් වගේම ලීසින් වාරික සහ අනිකුත් අපේ ප්‍රවාහයට අදාළ වෙන ණය වාරික ගෙවන්න සිද්ධ වෙන්නේ අර සීමා සහිත ප්‍රමාණයක් ධාවනය කිරීමෙන්. මේ සඳහා මේ සම්බන්ධයෙන් අපි ප්‍රවාහන වෘත්ති සම්පති ගණනාවක් නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. මොකද මේ පොදු ප්‍රශ්නය ත්‍රියෝදර තීර වෙන්න පුළුවන්, සංචාරක වැයන් රථයට වෙන්න පුළුවන්, කාර්යාල ප්‍රවාහන සේවා වාහනයට, පාසල් ලැබුම් ප්‍රවාහන වාහනයට, බහාලුම් එහෙමත් නැත්නම් ලොරි රථ ප්‍රවාහන වාහන වලට මේ සියල්ලම පොදු ගැටලුවක් වෙලා තිබ්බා. මේ කොහොමද අපි මේ පස්වට මුහුණ දෙන්නේ? එතෙන්දී තමයි අපි සංගම් සියල්ලම තීන්දුව කරගත්තේ. තනි තනිව ගමන් කරනවාට වඩා අපි ඒකාබද්ධ වෙලා ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් විදිහට ගොනු වෙලා මේ ප්‍රශ්නෙට අපි සාර්ථක කරන මොහොතේම අපි ශක්තියක් හැකියාවක් ලැබෙනවායි කියලා. ඒ අනුව තමයි අපි ලීසින් කම්පැනි සමග ලීසින් මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ ලීසින් මාෆියාවට විරුද්ධව අපි කතා කරා. ඒගොන ඒ වගේම අද අපි අමතර කොටස් සම්බන්ධව තිබෙන වෙළඳ මාෆියාව මේ සියල්ලටම පොදුවේ ශක්තිමත් අඩක් නගන්න අපිට පුළුවන්කමක් ලැබුණා මේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ හරහා. මාෆියාව කිව්වහම මට මතක් වෙනවා මේ බස් රථ තියෙනවා ඩබල් චාර්ජ් කරනවා ඒගොල්ලෝ. ඒක බස් රථ ව්‍යාපාර හිමියෝ වරප්‍රසාදලත් පුද්ගලයෝ කමනයි ඒක භුක්ති විඳින්නේ. අර නිල් පාට බෝඩ් එක තියෙන්නේ අර්ධ සුභෝගී කියලා බස් රථ වර්ගයක් වඩත්නද ඒ බස් වගේ වර්ෂවලදී අපේ රටේ තියෙනවා ප්‍රවාහන නියාමන ආයතන දෙකක්. ඒකින් එකක් තමයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නියාමනය කරන්නේ පළාත් දෙකක් අතර ධාවනය වන බස් රථ අන්තර් පළාත්. ඔය පළාත් දෙකකට වැඩිය. ඒ කියන්නේ මේ රටේ දුර සේවා ගමන් බස් රථ කිව්වොත් ඉවරදිමම දුර සේවා ගමන් බස් රථ නියාමනය සිද්ධ කරන සම්පූර්ණයෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා. පළාත් අධිකාරී වලින් සිද්ධ කරන්නේ මේ පළාත තුල ධාවනය කරන බස් රථ නියාමනය කිරීම. ඔබ ආපහු ප්‍රශ්නේ මම උත්තරයක් ආවොත් එහෙම 2000 වසරේ 98 99 2000 කාලවලදී
දුර පළාත් සේවා බස් රථ දුර ගමන් සේවා බස් රථ විශාල වශයෙන් මේ ආදායමත් එක්ක ධාවනය කරන බැරි තත්ත්වයක් කරගෙන කඩාගෙන වැටීමක් සිද්ධ වුණා. එහිදී අපි දැක්කා රාත්‍රී කාලයේද ඇත්තටම රාත්‍රී කාලයේද මේ රටේ බස් ධාවනය වීම සම්පූර්ණයෙන්ම අඩාලයි. දුර ගමන් සේවා බස් රථ සම්පූර්ණයෙන්ම රාත්‍රී කාලයේදී අඩාල වීමක් දැක්කා. ඒ අඩාල වීම දැක්කේ බස් රථයේ යන මගී සංඛ්‍යාවට ලැබෙන ආදායමෙන් බැහැ අපිට මේ බස් රථය නඩත්තු කරවාගෙන යන්න. උදාහරණයක් විදිහට අපි දැන් අද සුබෝ උපෝගී බස් රථයක ගාන ගත්තොත් කොළඹ ඉඳන් පාන්දුරේ රුපියල් දැන් මේ 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 කා මේ දවස්වල රුපියල් 120ක් වගේ මුදලක් වෙනවා. කොළඹ ඉඳන් පාන්දුරේද ඒ බස් රථයේ රෑ 11ට 12ට ඉතින් නෝමල් බස් එකේ 100යි 120 න වැඩිින් ගන්නවා ඒගොල්ලෝ. සාමාන්‍යයෙන් 1.125 100යි නම් 125යි. දැන් ඩබල් චාර්ජ් කරනවා මේ අපි නැගලා තියෙන බස් වල. ඔව් ඒක නම මම හදා ගන්නවා. සාම නියමිත බස් ගාස්තු 1.125 කියන්නේ 125කින් අපි යනවා. ඒකට හදිසියෙකවත් ඒ බස් රථයේ එතන ධාවනය නොවුනා නම් ඒ මගියා රුපියල් 2250ක් දෙන ෆීවිල් එක යන්න ඕන. රාත්‍රී සේවාව පවත්වාගෙන යන්න පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායමක් නොලැබෙන තත්ත්වයක් තුළ තමයි නියාමක කොමිසම සභාව විසින් මෙම ක්‍රමය හඳුනා දෙන්නේ මේ කැබිනට් අනුමත කළා පාර්ලිමේන්තුව අනුමත කළා මෙම ක්‍රමය අනුමතිත කරලා තියෙන්නේ. ඔබ කතා කරන විදිහට ඩබල් චාර්ජ් ගන්න බස් රථ ධාවනය කරන ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බස් රථ. ඒ බස් රථවල බලපත්‍ර නැති බලපත්‍ර නොමැති බස් රථ ගණනාවක් ධාවනය කරනවා. අපි නිරන්තරයෙන්ම කොමිසම සභාවට මේකට පැමිණිලි කරලා තිනවා පොලිසියට පැමිණිලි කරලා තිනවා මේ බස් රථ වහාම අත්අඩංගුවට ගන්නයි කියලා. උදාහරණයක් විදිහට වැල්ලවත්තෙන් ආරම්භ කරන බස් රථ 800ක් බස් රථ 800ක් තියෙනවා බලපත්‍ර නොමැතුව නීති විරෝධී විදිහට ධාවනය කරන බස් රථ 800ක් බස් රථ 800ක් තියෙනවා. ඔය යාපනය දුවනේවා යාපනය දුවනේවා සයින්ද මාණ්ඩු අක්‍රේපත්තු කල්මුණි මේ සියලුම තැන්වල මේ ලොජ් වලින් ධාවනය කරන බස් රථ ඒ කිසිම බස් රථයක බලපත්‍රයක් නැහැ. ගාස්තු නියාමනයක් නැහැ. ගාස්තු ගැන ප්‍රශ්න කිරීමක් කරන්න බෑ. ඒක නෙමෙයි වෙලා මත දැන් තියෙන ලොකුම ගැටලුව. ඒ බස් ගමනාගමනය කරන්නේ කවුද? ඒ බස් වල ගමන් කරන්නේ කවුද? ඒ බස් වල ප්‍රවාහනය කරන්නේ කවුද? මේ කිසිම දෙයක් මේක රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. අපි මේ පිටු මත පොලිස් මූලස්ථානයේ දැනුවත් කරලා දිනවා. නියාමන ආයතන දැනුවත් කරලා දිනවා. මේ බස් වල නියාමනය කරන්න. මේ බස් අත්අඩංගුවට ගන්න. ඒ බස් අතරින් තමයි හිතු ගරන් විතර ගරන් අරගෙන මගී ප්‍රවාහනය කරන්නේ. අත්‍තරම මගීන්ද කරන ලොකු අසාධාරණයක්. නමුත් මේ අසාධාරණයට අපි අවශ්‍ය පියවර අරන් තින අපිට කරන්න පුළුවන් එකම දේ අදාළ ආයතන සහ බලධාරීන් දැනුවත් කිරීම ඊට එහා දේවල් කරන එක ඒ ආයතන සහ බලධාරීන් සිදු කර යුතුයි. දැන් ප්‍රවාහන අමාත්‍යාංශය කිසිම නියාමනයක් නැහැ. දැන් ප්‍රවාහන ඇමතිතුමාට ගිහලා ඔය ප්‍රශ්න අපි යොමු කළොත් එතුමා මොකක්ද කියන්නේ? දැන් ඕක යොමු කළා නැද්ද ඕගොල්ලෝ? දැන් ඕගොල්ලෝ බස් රථ හිමියෝ වෙනුවෙන් පෙනී සිටිනවා. පෙනී සිටිනවා මේ සමිතියකුත් තියෙනවා. මෙච්චර මේ තක්කඩි විදිහට බස් රථ දුවනෝ නම් යාපනයේට නැත්තම් ඔය උතුරු පළාතට දකුණු පළාතට යන්නේ නැහැ නේ බස්. දකුණු පළාතට යන්නේ නැහැ. ඉතින් උතුරු පළාතට නැගෙනහිරට යනවනම් ඒ පිළිබඳ කම්ප්ලේන් කරේ නැත්තේ මොකද මෙච්චර කාලයක්? අපි දැනට අවස්ථා ගණනාවකම අමාත්‍යාංශයට ඇමතිතුමාට මේ සීලුම අදාළ පාර්ශවයන් වලට අපි දැනුවත් කිරීම කළා. ඔව් ඔවනේ ඇමති අපි දන්නේ නැහැ දැන් ඒ කාලේ. දැනට මේ අවස්ථාවේ දැන් ඉන්නේ බඳුර ගුණවර්ධන ඇමතිතුමා. බඳුර ගුණවර්ධන මහත්මයාට අපිට බැයිද ඕක ඔබතුමාගේ පැමිණිල්ලක් විදියට ඕක ඉදිරිපත් කරන්න අපි එනවා එදාට. අපි පැමිණිලි ඉදිරිපත් කළා දිනවා. පොලිස් මූලස්ථාන පැමිණිලි ඉදිරිපත් කළා දිනවා. මෙම බස් රථ අනවසර බස් රථ මාර්ග බලපත්‍ර බස් රථයන් නොමැතිව ධාවනය කියන චෝදනාවට උසාවියට ඉදිරිපත් කරාම අල්ල මේ බස් වල රුපියල් 10000 දඩේ ගහන්නේ. 10000. රුපියල් 10000 දඩේ අද තියෙන්නේ. මම දැකලා තියෙනවා මේ අපි ඉල්ලලා තිබ්බා අපි යෝජනා කරලා තිබ්බා මේක අවම දඩේ ලක්ෂ 2 දක්වා නක් ගන්න. ඔව්. ලක්ෂ 2 කර නක්වලා මේ එහෙම වුණොත් එහෙම මේ බස් රථ ධාවනය යම් කිසි මට්ටමකට පාලනය කරන්න පුළුවන්. රුපියල් 10000ක උසාවියේ දඩයක් කියන්නේ මේ මිනිසුන්ට මම දැනනවත් ගාණක් නෙමෙයි. ටිකට් දෙක ගාණ මේ බස් එකේ. නමුත් අධික මිලකට තමයි මේ බස් අද මගේ ප්‍රවාහනය කරන්නේ. අපි අපිට අවශ්‍ය අපේ සීමාවේ ඉඳගෙන අපිට කරන්න පුළුවන් සීලුම අදාළ ආයතන බලධාරීන් දැනුවත් කිරීම අපි කළා තියෙනවා. මොන හේතුන් මත මේවා ක්‍රියාත්මක නොවනවාද කියන එක අපිටත් ඔබ කියනවා වගේ විශාල සැකයක් තියෙනවා. මොකද ඒ බස් රථ ඉතාමත් ඉහළ දේශපාලන සම්බන්ධකම් තියෙන බස් රථ ධාවනය කරනවා. වෙනත් වෙනත් සම්බන්ධකම් තියෙන පුද්ගලයන්ගේ බස් රථ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඇයි මේවට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ කියන ගැටලුව අපිට තියෙනවා. දැන් ඔබට පුළුවන්ද ගිහිල්ලා අපේ සම්පත් රණසිංහ මහත්මයාගෙන් අහන්න මේ ඔබට පුළුවන්ද නිශ්චිත දවසක් කියන්නකෝ මේ පිළිබඳ කම්ප්ලේන්ට් කරන්න අපිත් එනවා. ගිහිල්ලා බඳුළු ගුණවර්ධන ඇතුමාගෙන් දිනයක් වෙලාවක් ගන්නකෝ මේ සම්බන්ධයෙන් කම්ප්ලේන්ට් කරන්න. ඉදිරියේදී මම අපි ඒකාබද්ධ මෙහොම් මධ්‍යස්ථාන විදිහට දැන් ක්‍රියාත්මක වීමත් සමගම අපි දැන් සාකච්ඡා කරලා තිනවා
මෙවැනි නීති විරෝධී ලෙස සිදුවන සීලම ක්‍රියාකාරකම් වලට විරුද්ධව කටයුතු කරන්න අපි ඉතාමත් නුදුරු දිනයකදීම පැමිණිලි කරන්න විතරක් නෙමෙයි ලාල් අපි වැල්ලවතර ගිහිල්ලා කොටහේනට ගිහිල්ලා ඒ බස්සත මාධ්‍ය ඉදිරිපත් කරනවා මේ බස්සතත් සමගම අපි ඉදිරියේදී විශාල රටහමුවේ හෙළිදරව්වක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා හරි ඒ වගේම දැන් ඔබ සඳහන් කළා සම්පත් මහත්මයා සඳහන් කළා දැන් තංගල්ලට යන බස්නේ ගොඩක් තියෙන්නේ ඒ කියන්නේ ඩබල් චාර්ජ් බස් නිල්පාට බස් නිල්පාට බස් අත නිල්පාට බෝඩ් එක දාලා තියෙනවා ඒක අර්ධ සුභෝගී බස් අත අර්ධ සුභෝගී අර්ධ සුභෝගී බස් අත ධාවනය නියාමන කොමිස් සභාවේ නීතිය අනුව අවමය කිලෝමීටර් 200කට වඩා වැඩි දුරකින් ඒ බස්වල ධාවනය විය යුතුයි අවමය කිලෝමීටර් 200කට වඩා වැඩි දුරක් දුන බස් අත කියන්නේ ලාම නුවරයි තින් නැහැ නේ කිලෝමීටර් 200ක් මට මේක ප්‍රයහදිකම දෙන්න කිලෝමීටර් 200කට වඩා ධාවනය වෙන බස් අත කියන්නේ එක ගමනාන්තයක් එක ගමන් වාරයක් සම්පූර්ණයෙන්ම ඩවුන්. ඔව් දැන් ගිහිල්ලා අපි එනකොට එක් ගමන් වාරයක් සම්පූර්ණයෙන්ම රාත්‍රී සේවාවකට එනවා මේ බස් අත. කතරගම බස් එකක් උදේ 6ට බස් එකක් ආයත ගියොත් එම ඒ බස් අත නැවත හවස 6ට තමයි කතරමින් පිටත් වෙනවා. ඒත් ඒ ගමන ඒක ඒ බස් අතේ ධාවනය කරන්න සම්පූර්ණයෙන්ම රාත්‍රී ගමන් වාරයක්. ඒ රාත්‍රී ගමන් වාරයේදී ආදායම විදෙවැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න තමයි අර්ධසභෝගී කියන ක්‍රමය අපි හඳුන්වාගෙන තියෙන්නේ. හැබැයි මේ සම්බන්ධ විශාල විවේචන සංඛ්‍යාවක් වෙනවා සමාජයේ විශේෂ කතා බහක් දිනවා අපි ඉදිරියේදී අපි යෝජනා කරලා තියෙන මේක මීට වඩා වෙනස් තැනකට අපි අරගෙන යමුයි කියන මතයට අපි ඇවිල්ලා තිනවා ඒක අපි දැන් අපේ යෝජනා අපි ඉදිරිපත් කරලා තිනවා ඒක කොමිස් සභාව සහ ප්‍රවණ අමාත්‍යංශය ඉදිරියේදී සම්බන්ධයෙන් තීන්දුවක් ඒකට විශේෂ ටැක්ස් එකක් නැද්ද මට දැනගන්න පුළුවන් විදියට ඒ කියන්නේ අදාළ ඩිපෝවට රුපියල් 50000ක වගේ ලොකු ටැක්ස් එකක් අය කරන්නේ නැද්ද මම මත මම කතා කරන්නේ ඩිපෝ ගැන නෙමෙයි මම කතා කරන්නේ පුද්ගලික බස් රථ ගැන නෑ පුද්ගලික බස් රථ වල ඒක බලපත්‍ර ගාස්තුව වැඩිවීමක් තියෙනවා වැඩිවීමක් කොච්චරද බලපත්‍ර සාමාන්‍ය බස් රථ ගාස්තුව වඩා රුපියල් 15000ක විතර වගේ බලපත්‍ර කියන්නේ මේ එක ටර්න් එක ගානක් එක යන පැත්තකට ගානක් වැඩිදුර ගානක් නමුත් අර ඒ රාත්‍රී සේවාවේ ආදායම පවත්වාගෙන යන තමයි ඒක ඒ ක්‍රමයේ යෝජනා කරලා තියෙනවා මේක ළංගම සහ පුද්ගලිකාසය කියන දෙපාර්ශ්වයේම එම අර්ධසභෝග බස්සත් ධාවනය සිදු කරනවා ළංගමත් තියෙනවා ළංගමත් බස්සත් 400 ගානක් දැන්න ධාවනය වෙනවා ධාවනය පුද්ගලිකාසයේ බස්සත් 600ක් පමණ ධාවනය වෙනවා මම යෝජනා කරනවා ඒ කියන්නේ දැන් මේ ඩිපෝව තියෙනවා දැන් පානුදුරේ තියෙනවනම් මොකර බස් රථයක් යනවනම් නුවර ප්‍රයිවට් බස් රථයක් ඒ බස් රථයේ රුපියල් 50000ක ලක්ෂයක ටැක්ස් එකක් ගන්න ඕනේ CTB එකට දෙන්න ඕනේ ඒක CTB එක අමාරු වෙන දුවන්නේ ඒ වගේ මොකක් හරි අන්න ඒ වගේ ලොකු ටැක්ස් එකක් දාන්න ඕනේ මේකට නැත්තම් මේක විශාල ආදායමක් තියෙනවා කියන එක මගේ හැඟීම තියෙන්නේ මම බැලුවා අනිත් එක මේ බස් රථවල ගහන්න ඕන ප්‍රයිස් ලිස්ට් එක. ඔව්. ඒ ගහන්න ඕන ප්‍රයිස් ලිස්ට් එක. ඒක ඒක නියාමන ආයතන විසින් නිකුත් කරලා තියෙන ජංගම නිලධාරී පරීක්ෂණ වාර්තාවේ පළවෙනිම ප්‍රධානම වරදක් තමයි ඒක දැනට එම බස්ගාතු සටහන ප්‍රදර්ශනයේ නොක්‍රීම කියන චෝදනාවට රුපියල් 5000ක දඩයක් මේනකොට නියාමන කොමිස් සභාව අය කරනවා. ඒක අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතුමයි. ඔබ කියව ප්‍රශ්නේ අද 2021 අවුරුද්ද එහෙම නැත්නම් අපි ඒක පස්සට ගියොත් එහෙම 2018 අවුරුද්ද ලංකාවේ සාමාන්‍ය තත්ත්වය කිසිම ප්‍රශ්නයක් නැහැ. බස් ටික ඔක්කොම දිව්වා රට සම්පූර්ණ සාමාන්‍ය තත්ත්වෙ පිටිපිට අවුරුද්දේ බිලියන ගණන් අපි ලංගමට මුදල් ගෙවනවා. ලංගම කියන්නේ සම්පූර්ණයෙන්ම සුදු වළියේ. ඒක නවත්තු කරන්නේ මේ රටේ මහ ජනතාව. ඔබගේ මගේ අපි සියලුම දෙනාගේ ලැබෙන බදු මුදල් වලින් තමයි මේ ලංගමේ නඩත්තු කරන්නේ. ඒක ලංගමේ නඩත්තු කරලා ලංගමෙන් අපිට ජනතාවට අවශ්‍ය සේවාව සිද්ධ වෙනවාද? ඒකන අපි කතාව කතිකාවදක් ඇති කරගන්න ඕන. ලංගමයේ කියන්නේ සුදු වළියක් විදිහට ජනතා මුදලෙන් නඩත්තු වෙනවා. මේ ලංගමයට අපි මේ වේදම් කරන මුදල ඒට ඒ ඒ මුදල අපිට යම් කිසි විදියකින් පුද්ගලිකව ලබා දෙන්න පුළුවන් කමක් සහන ලබා දෙන්න පුළුවන් කමක් ඒ මුදල් වලින් යම් කිසි බදු මුදලක් අයින් කරලා අපිට ෂයර ටික ටියුබ් ටික අමතර කොටස් ටික ලබා දෙන්න පුළුවන් නම් මේ බස් ධාතුව 150කට වැඩිය අපිට අඩුවෙන් ධාවනය කරලා ඒ ඒ ඒ සහනය ජනතාව ලබා දෙන්න පුළුවන් අඩුවෙන් ධාවනය කරන්න පුළුවන් කෝර බස් රථ මිල ගාස්තු සම්බන්ධයෙන් මොකක්ද තියනොද තෙල් මිල වැඩිවීමේදී සාමාන්‍ය මොකක්රි ක්‍රමවේදයක් තියනවාද අහවල් ගාන කිලෝමීටර් ක වැඩි වෙන්න ඕන කියලා හොඳ ප්‍රශ්නයක් ලාල් මහත්තයා දැන් අද වෙනකොට අපේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමයි සම්පූර්ණ නිලලත් බලයලත් අධිකාරිය මේ රටේ බස් ගාස්තු ඒක බස් ගාස්තු සංශෝධනය කිරීමට බස් ගාස්තු නියම කරන්න බස් ගාස්තුව තීරණය කිරීමේ සම්පූර්ණ බලය තල තියෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට හැබැයි ඒක ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අවශ්‍ය අවශ්‍ය විදිහට කරන්න හැකියාවක් නැහැ ජාතික ගමනාගමන කොමිෂන් සභාවයි බස්සිමියත් සහ ශ්‍රී ලංගමයේ මේ සියලුම දෙනා ඒ වගේම ප්‍රවාහනයේ විද්‍යාවේ සියලුම දෙනා ඒක 2002 අවුරුද්දේ
බස්ගාස්තු ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා තිනවා. ඒ බස්ගාස්තු ජාතික ප්‍රතිපත්තිය අනුව බස් සතේක පිරිවයන් 12ක් යටතේ තමයි බස්ගාස්තුව තීරණය වෙන්නේ. එකෙන් එකක් තමයි ඉන්ධන මිල. ඉන්ධන මිල වැඩිවීම සේවක වැටු අමතර කොටස් ලීසින් පොලිස එවැනි විචල්යන් 12ක්. මේ විචල්යන් 12ක් යටතේ ගණන් කිරීමක් සිද්ධ කළා තමයි බස්ගාස්තුව තීන්දුව වෙන්නේ. එතකොට බස් ගාස්තුවට ඍජුව බලපානවා ඉන්ධන ඉන්ධන වැඩිවීම සම්බන්ධයෙන් ගණනය කිරීම මේ මිල සූත්‍රයේ තියෙනවා. මේ මිල සූත්‍රයේ අනුව ගණනය කිරීමේදී ඒක කොමිසම සභාවට අවශ්‍ය විදිහට වෙනස් කරන්න ඕ බස් හිමියාට අවශ්‍ය විදිහට වෙනස් කරන්න ඕ කිසිම කෙනෙක්ට ඒකට බලපෑමක් කරන්න බෑ. මේ රටේ පිළිගත් සූත්‍රයක් පිළිගත් මිල නියමය කරන සූත්‍රේ ඒ සූත්‍රේ නම තමයි සීලම කඩතෝ ඒ සූත්‍රය අතුරු තමයි සීල කඩතෝ සිදු වෙන්නේ. සූත්‍රයට පිටින් මම කිව්වා සූත්‍රයට පිටින් කොයිඩ් වසංගතේ හරහා දුරස්ත භාවයේ කියලා මිල වැඩි කිරීමක් කරා. හරි. ඔව්. ඒක දිගටම ගියා. ඊට පස්සේ ඒක දුරස්ත භාවයේ ඉවරනට පස්සෙත් මෙන්න මේ තාමත් ඒ බස් ගාස්තු අඩු කරගෙන යන කොවිලාගොත් ඒක. ඊට පස්සේ ආයි ප්‍රයිස් ඉන්ක්‍රීස් එකක් ආවා ඩීසල් මිල වැඩි වුණාම. නමුත් අතන පොඩි ගැටලුවක් වුණා දුරස්ත භාවයට බස් ගාස්තු වැඩි කරලා ඒක දිගටම පවත්වාගෙන ගියා. ඒක මොකද මතකද ඒක 2021 අවුරුද්දේ මමත් අපි ප්‍රවාහන ඉවකට ප්‍රවාහන අමාත්‍ය හිටපු දිලුම් මමලුගම අමාත්‍යතුමා සහ අපි දෙකෝ බසිනියන් සහ අමාත්‍යතුමාලා සමග සාකච්ඡා කරා. ඒ රජ එවැනි එකල පැවිදි රජ සමග සාකච්ඡාවේදී බස්සතේ ගාම ධාවනය කරනකොට ඒක සාමාන්‍ය බස්සතවලට පමණයි මේ නීතිය බලපෑවේ. සාමාන්‍ය බස්සතවල හිටගෙන මගින් ගමන් කරන්න බෑ. ආසනගත මගින් පමණක් ධාවනය කළ යුතුයි කියන කොන්දේසිය සෞඛ්‍යංශ විසින් පැවනවා. ඒ සෞඛ්‍යංශ විසින් පනවන ලද නිර්දේශයන්ට අනුව සෞඛ්‍ය ඒ අවස්ථාවේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සීලුම රටේ සීලුම දෙනා කටයුතු. මොකද මේ මාර්ග උපදේශයන්ට අනුව සෞඛ්‍යංශය විසින් ඉදිරිපත් කරා රූපලාවන්‍යකාරයක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද? සිනමා ශාලාවක පවත්වාගෙන එවැනි නිර්ණායකයන් ගණනාවක් ඒ නිර්ණායකයන් අතර තමයි බස් රථයක ගමන් කරනකොට පොදු මගී ප්‍රවාහනය සිද්ධ කරන්න පුළුවන් ආසනගත මගින් පමණක්. ආසනගත මගින් පමණක් කියලා කියන්නේ ලාමත්‍ය අර ඔබතුමා කියපු අර්ධසුභෝගී ගාස්තුව. අර්ධසුභෝගී බස් රථයක නීතිය තමයි ආසනගත මගින් පමණයි රැගෙන යන්න පුළුවන්. ඒ ආසනගත මගින් පමණක් රැගෙන යනවා කියන නීතිය පැමිණීමත් සමග තමයි අපි ඒක පැනෙව්වේ. නමුත් තාමත් සෞඛ්‍ය නිර්දේශවලින් ගියසුමා දැන් සති දෙකකට ඉස්සෙල්ලා තමයි සෞඛ්‍යංශ වලින් මාර්ග ආසනගත මගින් රැගෙන යා යුතු නොවේ කියලා මේ නීතිය ඉවත් කරේ. එතකන් සෞඛ්‍යංශ වලින් පනවා තිබ නීතියක් තමයි බස් රථවල ධාවනය කළ යුත්තේ ආසනගත මගින් පමණයි. ඒතර ඒ අර පරණ ඒ අදසුභෝගී ගාස්තුවර තමයි බස් රථවල මගින් රැගෙන යාම අපි සිදු කළ යුත්තේ. ඒ සෞඛ්‍යංශ වලින් ඒ නිර්දේශය ඉවත් කරාට පසුව තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ එම ගාස්තුව අඩු කරලා නැවතත් පරණ ගාස්තුවට සාමාන්‍ය බස් රථ ගාස්තුව ගන්න. ඒ ආස්තුර ගැනීමේදී මේ වන විට 125කින් බස් ගාස්තු වැඩි කරලා තිබ්බා ආසනගත මගින් කියන එක. දැන් අපි 120කින් ඒක ඉවත් කරලා තිනේ. තව 10ක් අපිට අයින් කරන්න තිනවා. මචන් ඉදිරියේදී ඒක කඩු සිද්ධ වෙයි. බොහොම සන්තෝෂයි ඒකට. ඒ වගේම බස් රථ කීයක් තියෙනවද? මම පෞද්ගලික ප්‍රශ්නයක් කැමතිද උත්තර දෙන්න? මගේ දැන්ට බස් රථ 18ක් පමණ ගන්නවා. බස් රථ 18ක් තියෙනවා. ඒතර ගැමුණුට බස් රථ කීයක් තියෙනවද? ගැමුණු කියන්නේ මේ අපේ ගැමුණු සමා වෙන ගැමුණු මහත්තයා කියන්නේ අපේ බස් සංගමේ මම දන්නේ එයාව තමයි දන්නේ අර මේගොල්ලන් දැනගත්තේ පස්සේ යන්නේ මේ බස් රථ වෙනුවෙන් බස් ගෙමුණු කියලානේ කියන්නේ. එතකොට බස් රථ කීයක් විතර තියෙනවද? ගොඩක් තියෙනවද? මම ඇත්තටම පුද්ගලිකව මම යා මේ මහත්තයාගේ බස් රථ කීයක් තියෙනවද කියන එක නම් මම දන්නේ නැහැ. මොකද මම මේ මහත්තයාගේ බස් දැකලා නැහැ. මම දැකලා නැතු මේ මහත්තයාගේ බස් දැන් මගේ නම් ඔබතුමා දන්නවා. මම දැකලා තියෙනවා සීගිරි කියලා දාලා තියෙනවා. බස් මගේ බස් පාරේ යනවා ඕන කෙනෙක් දන්නම දැක්කම සීගිරි බස් කියලා දැම්මම ඕන කෙනෙක් දන්නා ආව මේ බස් කියලා. කතරගම ගැමුණු මහත්තයාගේ බස් ගැන මම හිතන්නේ කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම දන්නේ අපි මම මේ කාටවත් මේ අහල බැයිද බස් රථ කියලා. මම කාටවත් මේ අපහාස කිරීමකට කතා කරනවා නෙමෙයි මේ ලාල් මහත්තයා. අපි බැලුවොත් එහෙම නාරායම්පිර මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ. අපි හෙට සංගමේ සභාපති. හැබැයි ඔබතුමා කිව්වාගෙද මුරුත්තට හඳුරු මොන ස්පීඩ්ලාද වැඩ කරන්නේ කියලා. වැඩ නැහැ. ඒ නිසා කමන්නේ බස් රථ නැති උනට කමන්නේ. අසේල සම්පත් හෝටලයක් නැහැ නේ. දැන් අපිට ඔබතුමාට ප්‍රශ්න කරන්න බෑ මුරුත්තට හඳුරුවන්ගේ. හඳුරුව මොන ස්පීඩ්ලාද රස්සාව කරන්නේ. නෑ යා බස් ස්ට්‍රයික් කරනවා. කියන්නේ ඒ වගේම තමයි ඉතින්. ඔක්කොම දේවල් වලට ඉන්න ප්‍රකාශකන උතුර මම හිතුවේ යාට බස් රථ ගොඩක් තියෙනවා කියලා. හල් මේ කර්මාන්තේ කණ්ඩායම් කීපයක් ඉන්නවා.
අපි මේක දැකලා තමයි අපි මේක තියෙන මෙතන තිබ්බ රික්තකයේ දැකලා තමයි අපි ඒකාබද්ධ මෙහොම මධ්‍යස්ථාන විදිහට වේගවත් ගමනක් අද මේ ඇවිත්ලා ඉන්නේ. දැන් ගැමුණු මහත්තයා අවුරුදු 30ක් 35ක් විතර අපි දන්න කාලෙ ඉඳන්ම මේ බස් සංගමේ සභාපතිනේ. එතුමා කවදාකවත් එකින් ඉවත්ලා නැහැ. එතුමා යාව ජීව සමාජාජික සභාපති ලේකම් මේ තනතුරුත් ඔක්කොම ටික එතුමා දරාගෙන එතුමා ඉන්න සභාපති. ඉතින් එතුමා හොඳටම කරා නම් අද බස් කර්මාන්තයේ සුකුද මුදිත තත්ත්වයක තියෙන්න ඕනේ. ඒක තමයි. එහෙනම් මේ බස් කර්මාන්තය ගැන අදත් මේ හැමදාම මේ කඩාවැටීමයි වැටලයි අර මේවයි කරගන්න බෑ. ඒකේ නැහෙන් අඩනවා නම් ඒ සභාපතිතුමාගේ දුර්වලතාවයක් නේද ඒක? සභාපතිතුමා අද මේ වෙනකොට දැක්කද ඔබතුමා දැක්කද මේ මුල්්‍ය අර්බුදයෙන් පස්සේ මේ ලීසින් අර්බුදයක් ආවා. ඔබතුමා දැක්කද එක දෙනක ගමන ප්‍රකාශයක් කරනවා මේ ලීසින් අර්බුදයට විරුද්ධව. අද අපි කතා කරා ඔබතුමත් සම්බන්ධ වුණා මේ අමතර කොටස් මාෆියාවක් සම්බන්ධව. ඔබතුමා දැකලා තියෙනවද එතුමා ඒ වගේ කතා කරනවා? එතුමා මෙතුමක්කාර බස් කර්මාන්තයේ වෙනුවෙන් ඉහළම දේ කළා. අවුරුදු 30ක සභාපති කෙනෙක් විතර ඉඳලා කරා නම් අද බස් කර්මාන්තයේ කිසිදු ප්‍රශ්නයක් මොකුත්ම නැතුව හොඳට කාලා හොඳට තියෙන කිසිම ප්‍රශ්නයක් නැති කර්මාන්තයක් කෙනා. නමුත් අද නෑ, අද බස් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන්නේ. ඒ කඩාවැටිච්ච දේ ගැන අවංකව බස්හිමියන්ට කටයුතු කරන්න තමයි අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. එනයි ඉතින් ඔගොල්ලෝ දැනුවත් වෙන්නේ නැති සෑහන කොටසක් නේද? අපි මේ සම්පත් රණසිංහ මහත්මයාත් එක්ක අපි මේ සාකච්ඡාවෙන් පස්සේ එනයි ඉතින් හැමෝටම තව පොඩි ආවදම් මෙතන තියෙනවා. මම උඩ කිව්ව වගේ මේ බස් කර්මාන්තයේ බස් සංගම් වල ඉන්නවා ලාල්. අපි ජීවත් වෙන්නේ, අපි රස්සාව කරන්නේ, අපේ ගෙදර ළමයි බම්මයින්ට අපි කන්න බොන්න දෙන්නේ, මේ සියලුම දේවල් කරන්නේ බස් රට දාවෙන් ලැබෙන මුදලින්. හැබැයි තව කොටසක් ඉන්නවා. ඒ කොටස අර මම කිව්ව සියලුම දේවල් කරන්නේ බස් හිමියා, බස් කර්මාන්තය, බස් හිමියන්ගේ කරමතින් නාමිකව සංගමයක් ගොඩනගාගෙන සංගම් ඉදිරියේ ඉන්නවා, මාධ්‍ය තුල කැපී පෙනෙනවා. එතකොට කම්පැනි වලින් කතා කරනවා, ඒගොල්ලන් එක්ක යම් යම් ඩීල් දා ගන්න පුළුවන්. ඒ වගේ කොට්ටාසිකුත් ඉන්නවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අවංකව බස් හිමියා වෙනින් කටයුතු කරලා මේ බස් හිමියා මේ මුල් අර්බුදය, රටේ කොරෝනා අර්බුදය, මේ අර්බුද සියල්ලත් එක්ක වැරලා තියෙන අවස්ථාවේ ඒ අර්බුද වලින් ගොඩ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කොරෝනා වසංගත සමයේදී 1,03,000 රජයෙන් ලබා දුන ලංකාවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා ණය මුදලක්. ඒ ණය මුදල ලබා දෙන වෙලාවේදී ඒක වළක්වන්න, ඒකට සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරන්න ප්‍රබල උත්සාහයක් දරන ගමන විජයරත්න මහත්තයා. ඒ ලීසින් කම්පැනි නිසාද? එතුමාට අවස්ථාවක් තියෙනවා මාධ්‍ය තුල ප්‍රචාරය වීම සඳහා යම් කිසි යම් යම් අය සමග ඩීල් දාගෙන ඕවෙන්න පුළුවන් මොනවා හරි දේවල් සම්බන්ධව. අපේ ව්‍යාපාරය ගැන අවංක බස්නිය ගැන එතුමා මේ අවස්ථාවේ කල්පනා කරන්නේ. එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා කොහොමද මේ බස් වල 1,03,000ක් දෙන්නේ, 1,03,000ක් දෙන්නේ මේ බස් වටිනවද කියලා. ඒ වගේ ප්‍රකාශයක් කරලා බස්නියව සම්පූර්ණයෙන් පාවා දීලා අපේ මදක 2017 වසරේදී රුපියල් 25,000ක දඩකොලයක් නියම කරන්න දඩකොලයක් නියම කරා. ඒ අවස්ථාවේ එතුමා සම්පූර්ණයෙන්ම ගත්තේ රජයේ පැත්ත අරගෙන සමස්ත ප්‍රවාහන හිමිකරුවා සමස්ත රටේ රියදුරා අමුවේ පාවා දීලා රජයත් සමග පෙනී හිටියා. රජයත් සමග පෙනී හිටලා ඒ 25,000 දඩකොලේ සාධාරණීකරණ කටයුතු කරා. ඉතින් මේ වගේ පාවා දෙන අයට අපි කියන්නේ දැන් අවුරුදු 30ක් 35ක් මොනවද කරලා තියෙන්නේ? දැන්වත් පොඩ්ඩක් ඉන්න, මේක අපිට පුළුවන් විදිහට අපි මේක ගොඩනගා ගන්න පුළුවන් ශක්තියක් අපි තියෙනවා, අපි ඒක කරනවා කියන එකත් අපි කියනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ බස් රථ හිමියෝ තමන්ගේ සේවකව ගැන හිතන්න ඕන. මං හිතන්නේ මේ බස් රථ වලට ඒක අදාළ නැහැ, EPF ETF අදාළ නැහැ නේද? අපේ කම්කරු නීතිය අර්ථයේ සියලුම බස් රථ සේවකයන්ට සහ රියදුරු කොන්දොස්තරවරුන්ට අපි සාධක සහ ඒ අරමුදල් ගෙවන්න ඕන. නමුත් මේක දැන් මේ යන රටාවත් එක්ක විධිමත් භාවයකින් තොරයි අද වෙන ඩ්‍රයිවර් කරන්නේ, මේ හෙට වෙන කරන්නේ, හෙට ඉන්නේ කරන්නේ, මේ අද වෙන කරන්නේ. සමහර බස් රථවලට උදේ බස් ස්ටෑන්ඩ් එකට ගියාම තමයි රියදුරෙක් නැගින්නේ. ඉතින් මේක බොහොම විධිමත් අවිධිමත් ආකාරයෙන් තමයි මේ ව්‍යාපාරය රැඳෙන්නේ. මේ ව්‍යාපාර කඩුව සිද්ධවන්නේත් ඒ විදිහට. ඉතින් අපි රජෙන් ඉල්ලා තියෙනවා ප්‍රීපේඩ් කාඩ් එක හරහා ඒ අපිට කාඩ් එක මුදල් ගෙවන්න ලබා දෙන්න. ඒ අනුව අපිට පුළුවන් කමක් ලැබෙනවා මේ කොන්දොස්තරවරුන් රියදුරන්ව හොඳ කෙනෙක්. මොකද අපි රියදුරන් කොන්දොස්තරවරුන් අනිවාර්යෙන් අපි රැක ගන්න ඕන. රියදුරු කොන්දොස්තර කියන්නේ මේ ව්‍යාපාරයේ තියෙන මුතුන් නාරටිය. ඒ රියදුරු සහ කොන්දොස්තරගේ කැපවීම මහන්සිය අපි ඉතා අගය කරන්න ඕන. මොකද ඔවුන් හරහා තමයි මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. ඉතින් ඔවුන්වත් රැක බලාගෙන බස් කර්මාන්තයත් රැක බලාගෙන මේ දෙකම ගොඩනගා ගන්න තමයි අපි ප්‍රධානම උත්සාහය වෙන්නේ. ඒ දේ ඔබට කැපවීමෙන් කළොත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අපි උත්සාහ කරනවා, අපි ඒක කරනවා. මොකද මේ දැන් තියෙන තත්ත්වයට වඩා
ගොඩක් ඉහළ මට්ටමකට අපි දැන් රජෙන් ඉල්ලා තිනවා අපි මෙතන පරණ බස් ටික අයින් කරලා අපිට සුබෝභෝගී බස් රථ ගෙනලා ලබා දෙන්න. මොකද අපි දැන් කාලෙන් කාලට ලාන අපි වෙනස් වෙන්න ඕන. දැන් මගී ජනතාව බලාපොරොත්තු වෙන්නේ සුබෝභෝගී බස් රථ. ඒතර ඒ මගී ජනතාව බලාපොරොත්තු වෙන සේවාව අපිට ලබා දෙන්න නොහැකනොත් මේ සේවාව කඩාගෙන යනවා. අපි විශ්වාසයක් තියෙනවා ඉදිරියේදී ඒ අවශ්‍ය සේවාවන් සපයලා කොළඹට එන පුද්ගලික වාහන 150කින්වත් අඩු කරගෙන ඒ අඩු වෙන ජනතාව සියලුම දෙනා අපේ බස් රථවලට ආකර්ෂණය කරගෙන මේ බස් කර්මාන්තයේ නැකා සිටවන්න පුළුවන් ක්‍රමයක් අපි යෝජනා කරලා තියෙනවා රජයට. අපි හිතනවා ඒ ක්‍රමය අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක ඉතින් රජයේ වාද තමයි තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම වැදගත් යෝජනාවක්. මොකද මේ අපිට තනි තනි වාහන මේ කොළඹට එනවා කියන ට්‍රැෆික්, ඒ වගේම අපිට විශාල වශයෙන් තුම ඩීසල් වලට පෙට්‍රල් වලට අපිට විශාල වශයෙන් ගෙවන්න වෙනවා පිට රටට. ඒ නිසා පොදු ප්‍රවාහනේ ශක්තිමත් කරන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි කියන එක තමයි අපි කියන්නේ. මේ සම්පත් රණසිංහ මහත්තයා කියන්නේ ඒ සඳහා ඔබගේ ශක්තිය ඔබට තව තවත් වැඩි කරලා බස් උන්නතිය සඳහා, බස් හිමියෝ ඒ වගේම සේවකයෝ සඳහා, ඒ වගේ අපි වගේ මගී ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ සම්පත් රණසිංහ මහත්තයා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.